අපි කීප වතාවම කාදනතුමාව හමු වුණා. කාදනතුමත් එක්ක සාකච්ඡා කරා. මේ සමාජය තුළ තිබෙන්නා වූ ආගමික මතවාදයන් පිළිබඳව අපි විදීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා යම් අවබෝධයකට දැන් අපි අවිල්ල තියෙනවා. ඉතින් ඒ අවබෝධය අනුව තමයි කාදිනල්තුමත් ඉතාමත්ම සක්‍රියව මේ සමාජය වෙනුවෙන් පෙනී හිටිනවා. ඇතැම් අවස්ථාවලදී අපේ මහානායක හාමුදුරන් වහන්සේලා කරන්න ඕන ප්‍රකාශ කාදිනල්තුමා කරනවා. ඉතින් ඒවන් වූ අවබෝධාත්මක තැනකට මේ සමාජය ගෙන එන්න අපිට හැකියාව ලැබෙනවා එතුමත් එක්ක සාකච්ඡාවෙන් සම්මුතියෙන්. ඒක නිසා වෙන් යම් යම් විවේචන ඒ දවස්වල අපිට කරන්න සිද්ධ වෙන්නේ නැති ඒ සියල්ල අපි හදාගෙන අනාගතයට යා යුතුයි. අපි ඒ කරපු විවේචනත් එක්ක කාර්යනිර්තුමා වෙනස් වෙලත් දන්නේ. ඒ හැම සමාජයක්ම තුළම ප්‍රශ්න තිබෙනවා. හැම දෙයක්ම අපි උපේක්ෂා සහගතව බලලා එතුමත් එක්ක සාකච්ඡා කළා. දැන් බොහොම හොඳ තැනකට මේක ඇවිල්ලා තියෙනවා. මොකද හැම පැත්තෙම කතෝලික වේවා සිංහල බෞද්ධ වේවා අපි සිංහල අපිට තමයි පහර පිට පහර දෙමින් පවතින්නේ. ඉතින් ඒක අවබෝධ කර ගැනීම අතිශය වැදගත් කාරණාවක්.